හයි ගයිස්, ඉතින් ඔයාලට කොහමද? ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නවා මාලබේට. ඉතින් අපි බලමු අපි මාලබේට ඇවිල්ලා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. අද අපි කරන්නේ වෝටර් සප්ලයි ඉක්විප්මන්ට් මූවින් එකක්. ඉතින් මේ මූවින් එකේදී අපිට වෝටර් ටැංක්ස්, ෆිල්ටර්ස්, බූස්ටර්ස්, පම්ප්ස්, වැල් ඔන්න වගේ දේවල් තමයි අපිට මූව කරන්න තියෙන්නේ. මම ඒ වගේ ඔයාලට සම් ටිකක් කියාගෙන ගියාට මෙයාලා ගොඩක් පරිස්සමින් ගොඩක් ආරක්ෂිතව බොක්ස් වලට දාලා රැප් කරලා හොඳට පැක් කරලා තමයි මේ බඩු තියෙන්නේ. මේ බඩු පික් කරන්න උනේ අපිට මෙයාලගේ ස්ටෝ එකේ සෙකන්ඩ් ෆ්ලෝ එකෙන්. ඉතින් අපි එදිනෙදා අරගෙන යන බඩු වලට වඩා මේ බඩු බරින් ටිකක් වැඩි. ඉතින් බර බඩු වුණත් අපේ ටීම් එක ගොඩක් හොඳට ඒක මැනේජ් කරගත්තා. සෙකන්ඩ් ෆ්ලෝ එකෙන් පික් කරලා අපේ ලොරි වලට ලෝඩ් කරන්න යනකොට ඉතින් මෙතන කිලෝ 10 ගානක බඩු දෙනවා. ඉතින් ඒ බඩු අපි අපේ ලොරි වල උඩරිම දාන්න පුළුවන් බර ප්‍රමාණයන් එක්ක බලලා ඒ ලොරි වලට වෙන් කරලා තමයි ලෝඩ් කරන්නේ. මේ බඩු අපි මාලබෙන් පික් කරලා අරගෙන යන්නේ අනුරාධපුරයට. ඉතින් අනුරාධපුරය කියන්නේ සාමාන්‍යයෙන් කොළඹින් ගත්තම කිලෝමීටර්ස් 200කට වඩා සැලකිය යුතු දුරක් තියෙනවා. මේ සැලකිය යුතු දුරක් සහ සැලකිය යුතු බර ප්‍රමාණයත් ඇද්දී අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ලොරි බොඩි එකේ මේ බඩු කොහොමද අසුරන්නේ කියන. ඉතින් අපේ ටීම් ලීඩර් සහ හෙල්පර්ස්ලා මේ දේ හොඳට අවබෝධ කරගෙන ඒ වැඩේ හොඳටම කරනවා. විශේෂයෙන් කියන්න ඕන අද ඇත්තටම වහින දවසක්. ඉතින් වහින දවසක් වුණත් පායන දවසක් වුණත් අපේ රෙස්පොන්සිබිලිටි එක තමයි අපේ කස්ටමර් හිතන විදිහට කස්ටමර්ගේ බඩු ටික අවශ්‍ය තැනට ගිහිල්ලා දෙන එක. ඉතින් ඒ නිසාම අපේ ටීම් එක ගොඩක් පරිස්සමෙන් මේ බඩු ටික පොඩ්ඩක්වත් වැස්සට නොතෙමෙන්න අපේ ලොරි වලට ලෝඩ් කරා. ඉතින් අද දවසේ මෙන්න මේ විදිහට තමයි අපේ මූවින් එක උනේ. ඉතින් අපි මේ බඩු ටික ලෝඩ් කරලා අපි අනුරාධපුරයට තමයි අරගෙන යන්නේ. ඉතින් ඔයාලගේත් මේ වගේ මොනෝම හරි හවුස් මූවින් එකක්, ඔෆිස් මූවින් එකක්, එහෙමත් නැත්නම් ඔයාලගේ ෂොප් එකක් මූව වෙනවනම් අපේ හොට්ලයින් නම්බර් එකට අදම කතා කරන්න.